සිකුරාදාවකම දුබයි සිට දුරස්ථව පවත්වාගෙන යන කමඨාන් පිරිසුදු කිරීම හා ධර්මදේශනා වැඩසටහනට වැඩමව වදාළ ඔබ වහන්සේවත් පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. අද දිනට මට ලිඛිත ප්‍රශ්න නම් ලැබිලා නෑ ස්වාමින් වහන්ස. දුවලා දෙන්නගේ ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒ දෙන්නට ප්‍රශ්න කියවන්න කියලාද ස්වාමින් වහන්ස? ආ හොඳයි. අවසරයි ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. පැහැදිලිව කියාගෙන යන්න බලන්න. Sitting meditation. When I am doing sitting meditation, first I took a pillow and sat on it. Then I closed my eyes. I felt my eyes were closed, my hands were top of the other hand. My legs were bended. I concentrate in my breath. After some time, I could feel my breath going in and out. While I breathe in and out, when I breathe in, the air was cool. And when I breathe out, the air was warm. I could felt long and short breath. After 30 minutes, I didn't feel any breath in or out. There were many disturbance. I could do my meditation 1 hour. Walking meditation. When I'm doing walking meditation, first I choose a path. I started walking, keeping my hands inside. First I kept my right leg. While walking, I felt my body weight. I could feel my feet touching the floor. I could feel my feet does not touch the floor completely. I could hear sounds mostly from birds. I could feel the soft and rough of the rocks. After 55 minutes, I changed my path to concrete path. Now, when I am working over the stones, I don't feel the pain. I could do my meditation for 1 hour. Vedabathero, may I dedicate many minutes to Vedabathero as soon as possible at a Nibbana. Name, Shehini Meshika. Shehini. දැන් කුමාරෝදේ බලලා තාම මේ සිංහල ලියන්න පුරුදුුනේ නැද්ද? පුළුවන් හඳුනනේ. දැන් පුළුවන් හොඳට ලියන්න. එහෙමයි හඳුනනේ. ආ හොඳයි. එහෙනම් වාර්තාත් ලියන්න හොරු වෙන්නේ. දැන් අක්කටත් පුළුවන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට කවුද අපි? ශෙහෙනි. හොඳයි මේ වාර්තාව ලියනවා දැන් හැබැයි මේ මට හිතෙන්නෙම මේ පුරුද්දට ලියන වාර්තාව වගේ නිකන් අදහසක් තියෙන. මේ හින්දා බලන්න. දැන් ඔය ආරම්භයේ ඔය ලියන ටික ඔක්කොම හොඳයි. එතකොට ඒකේ මේ පටන් ගන්නකොටම දැන් හුස්ම මතු කරගන්නේ. දැන් දුව වාඩි වුණා හොඳට අත් දෙක තියාගත්තා ඉරියව්වට හිතාරම් මේ හුස්මට මං හිත තිබ්බා කියනවනේ. මේ අපි වාඩි වෙලා මං දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන දෙයට හිත තියලා ඒක දැනෙන්නේ කොහොමද කියලා බලලා ඒ ටික බලනවා ඉස්සෙල්ලා. මම දැන් වාඩි වෙනා කොට්ටේ තියාගත්තා හොඳට අතපය සැහැල්ලු කරගත්තා ඊට පස්සේ මම දැන් වාඩි වෙලා ඉන්නේ හිටගෙන නෙවෙයි ඇවිදිනවා නෙවෙයි කියන එකට අරගෙන මේ ඉරියව්වේ අපි හොඳට මේක සනීපට අරගෙන ඊට පස්සේ කොහොමද හුස්ම මතු වෙන්නේ ආන්න දැන් මේ විස්තර වලට යන්න පුළුවන් දැන් මේ කාලයක් කරලා නේ අන්න ඒ විදිහට බලන්න එතකොට ඒකත් එක්ක හුස්ම දැන් වාඩි වුණ ගමන්ම මේ කොට්ටේට වාඩිලා තියලා බලපු ගමන්ම ඔන්න මම හුස්මට හිත තිබ්බා කියන්නේ නැතුව වාඩි වෙනවා වාඩි වෙලා හොඳට ස්පට්ටල වෙලා අත පිළද තියලා ඇඟ සැහැල්ලු කරලා ඉවරලා ඔන්න කිලින් ඔලුව කිලින් තියලා දැන් මම මේ වාඩි වෙලා ඉන්නේ කියලා ඔන්න මම හොඳට මේ වාඩිලා ඉන්න එක මේ සනීපේ සැප ආභෝග කරනවා කියලා කියන්නේ මේක අන්න මේ විදිහට මේ පිරමීඩේ වගේ ඉන්න එක බලනවා මේක බලාගෙන යනකොට ඔන්න එකපාරට මතුවෙයි මේ මතුවේ කියන්නේ හොරෙන් වගේ ඔන්න අර තියෙන සැපේ මේ තියෙන නිෂ්කලංක දැන් හෙලවෙන්නේ නැහනේ ආන්න එතකොට මතුවෙලයි මෙයා හොරා වගේ මේ ඇතුලේ මොක හෙලවෙන්නේ මේ නායිගාවද ඊට පස්සේ බඩගාවද එහෙම නැත්නම් පපුව විශ්සන එකක්ද ඒ මූණ එකක් ආන්න ඊට පස්සේ අපි යනවා හුස්මට ඊට පස්සේ අපි ඊට පස්සේ බලන එක විස්තර ආන්න මේ විදිහට වார்த்தාවට යන්න ඊළඟ දවසේ උත්සාහයක් ගන්න ඕනේ මේ ලියන්න එතකන් හුස්ම එනකන් කොහොමද මේ සතිය පැවැත්වේ ඊළඟට හොඳට ඒ විස්තර හුස්ම වලින් තෝරගෙන තියෙනවා ඇත්ත මේ රස්නේ ගතිය සීතල ගතිය ඊට පස්සේ මේක දැන් ටිකක් වෙලා පස්සේ පහු වෙනවනේ
හොඳ කරලා තියෙනවා ටිකක් වෙලා ආන්නේ කරුණාම මුල හරිය විතරක් නෙමෙයි දැන් මෙහෙම බලුවා උස්නස්නියාව ඒ ටික විතරක් නෙමෙයි ඉතින් මැද්ද හරියදී මොකද වෙන්නේ දැන් නාඩි 20ේදී 30ේදී දැන් එන ටික මොනවද ආන්නේ ඒ ටිකත් බලන්න ඉතින් බලලා අන්තිම වෙනකොට කොහොමද ඊට බලන්න අන්නේ ඒක බලලා අපි ඊළඟ දවසේ ඔන්න ඔගේ වැඩි විස්තර ඇති වෙන්නේ තව විස්තර එකතු කරලා හොඳ වර්තාවක් කියමු තාප කොහොම හොඳයි දැන් අක්කාගේ තියෙනවද Walking meditation. Today I did walking on interlock floor, about 40 feet long. I started to walk on my path. First, I placed my right leg. I walked on the path by placing left leg and right leg. When I'm placing my right leg, I know it's my right leg because my thumb finger is placing at the left side. And my left foot, the thumb is placed at my right side. The floor was warm and hard. While walking, I felt body weight. I also felt the places lie between two interlocks. I felt foot does not touch the floor completely. While walking, I felt tiny stones. I felt it on the middle of my footprint. Then I started to walk again mindfully. I realized that I was disturbed less. Sitting meditation. Today I did my sitting on the floor. I took a pillow and sat on it. I closed my eyes and looked at my body 2-3 times. I felt my eyes were closed. My hands were top of the other hand. My legs were bended and my back was straight. Then I slowly took my concentration to my nose. Then I started to feel breathe in and breathe out. While breathing, the air was cool, and while breathe out, the air was warm and slightly touches my upper lip. Sometimes I felt there were long breath and short breath. While looking at the breath, I felt I was inhaling and exhaling purposely. Then I felt my stomach was blowing in and out. My shoulders moving up and down. I did my meditation around 45 minutes. May I dedicate many minutes to Venerable Thero as soon as possible attain Nibbana. Give me your valuable advice to improve my meditation. හොඳයි ඒකත් හොඳයි ඒකත් ලොකු දැන් ලියලා තියෙනවා මේ විස්තරය අර විදිහටම මේ මම ඒ ඉස්සලා කියපු කාරණේ වැඩත් අදාළයි දැන් විදිහට විස්තරේ මොන හරිය හොඳට අල්ල ගන්න ඕන ඒක නෝට් කරන්න බලන්න ඕන ඒ හරියේ සතිය කොහොමද පැවැත්ුනේ කියලා හරිනේ එතකොට දැන් මේ මැද හරියට ඇවිල්ලා දැන් අපි උරහිස් ඔන්න පහත් වෙනවා ඉස්සන එකට ආවා මේ වෙලාවේ හුස්ම කොහොමද කියලා බලන්න ඕනේ ඊළඟට අර පටන් ගත්ත මේ ෂෝට් රූම් ගැන හොඳට බලන්න පුළුවන් වෙනවා හොඳට කියන්නේ ඒකට මොකද වෙලා තියෙන්නේ දැන් මට තේරෙන්නේ ෂෝල්ඩර්ස් ඉස්සෙනවනේ මේ උරහිස් ඉස්සෙනව පහත් වෙනව වෙනකොට ඒවා ගේට ඒකට සිහිය දැන් ඒ පැවැත්වෙන වෙලාවේදී හුස්මට මොකද වෙලා තියෙන්නේ අර පටන් ගත්ත දේ අපි මුලින්ම ආරම්භ කරපු එක ආන්නේකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ඕනේ ඊළඟට දැන් අර ඉස්සෙල් නංගිට කිව්වා වගේම තමයි මද හරිය විස්තරය බලනවා කියන එක ආන්න මේ ඒකත් එක්ක එතනින් එහාට දැන් ওই ටික වෙනකන් තියෙනවනේ දැන් එතකොට විනාඩි 40ක් කරා කිව්වා නේද එහෙමයි ස්වාමීන් වහන්සේ 40ක් වෙනකන් දැන් ඔක අපි කියමු ওই ටික විනාඩි 20ක කියලා නැතනම් තියෙන්නේ කියලා කොහොම හරි ඊළඟ ටික මේ ටිකත් නෝට් කරන ඔය හරියත් හොඳට මයින්ඩ් මේ සතුන් ඉඳලා ආන්න ඒ කාරණෙත් එකතු කරනවා එල්ල නෝට් එක දානවා ඊට පස්සේ මම මෙන්න මේ මගේ මේ පරියන්කය අවසන් කරේ මෙහෙමයි ඒක අවසන් කළා මං අවසන් කරන වෙලාවේ මෙන්න මේ විදියට තමයි මට තේරුනේ ඊට පස්සේ මම මෙහෙම නැගිට්ටා නැගිටලා මුදියෙන් අවසන් කරා කියලා නම් එතෙන්ට යනකම් අල්ල ගන්නවා දෙන්නම හරිනේ ඒතර මේ දෙන්නගේම සක්මන මේ මොන්දර ලියලා තියෙන දෙන්නම මේ අර මේ ලොකු සාංශය අපි නිතර මතු කරන එක අර මේ නොදැනින බව අල්ලගෙන තියෙන හොඳටම මේ ඉන්ටර්ලොක් අතර තියෙන හිඩස ඒ වගේම මේ මහේෂිකා ඒක අල්ලගෙන තියෙන කකුලේ දැනෙන්නේ නැති තැන් තියෙනවා කියලා ඉතින් අන්න ඒක හරි වැදගත් උදාර අපි නොදැනෙන පැත්තට හිත යොමු කිරීම. ඇත්තට මේක අර අපි දැන් කුඩා දරුවෝ හොයි දැන් මේ තුලලා හැම හොඳට මේ කාරණේ කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඒ වාසිය හුඟක් ප්‍රයෝජන ගන්න තියෙනවා. ඒ වගේම අර සක්මනේදී අර ආපු නැති බාධා නැතුව තමයි දිගට කරන් යන්න පුළුවන් ගතිය මේකෙදි තෝරා
මේ දැනගෙන තියෙනවා බාධා අඩු වෙච්ච එක. කියන්නේ බාධා අඩු වෙච්ච එකත් එක්ක සතියෙන් හොඳට සක්මන කරගෙන ඒකෙත් අපි අර වැඩි විස්තර බැලීම ඊළඟට දැන් මම පටන් ගන්න මෙහෙම පටන් ගත්තේ මෙහෙමයි කියලා ලියලා තියෙනවා මේ මෙන්න මේ විදිහට අඩිය ඊට පස්සේ අපිට මම හිතන්නේ කලිනුත් ලොකසම් කියලා ඇති ඌවාද කොහෙද අපි ඔන්න දැන් මේ වම් කකුල තියෙනවා දකුණු කකුල තියෙනවා වම් කකුලට මෙන්න මේවා දැනුණා දකුණු කකුලට මේවා දැනුණා කියලා ඔන්න අපි කියනවා ලියනවා ආ ඊට පස්සේ බලන්න වමෙන් වමට තායි වම් කකුල තියෙනකොට ඉස්සලා වමට වැඩිය මොකද්ද වෙනස මේ දකුණ අරගෙන ඊළඟ ඉස්සරහට දකුණක් තියෙනවා ආන්න මේකේ වෙනස මොකද්ද අන්න ඒ විදිහට බලන් යනකොට ඔන්න තව ඉස්තර එකතු කරගන්න පුළුවන් ආන්න ඒ විදිහට විස්තරත් එකතු කරගෙන අර ඉස්සලා කිව්වාගේ සක්මනෙත් මැද හරි එමුනම් අවසන් කරන වෙලාව වෙනකොට කොහොමද සතිය තිබුණේ මන්න මේ කාරණාත් එකතු කරලා අපි ඊළඟ වතාව ලියමු දෙන්නත් එක්ක එහමයි සමනන් හොඳයි මොමන්ඩයි දෙවන් සරණ සමිනන්ස ගිය බාර හාමුදුරුව කිව්ව සින්දුවක් ලැස්තිලා එන්න කියලා අපි හාමුදුරුව ඉන්නකොට මගෙම එතකොට සතුටු වෙයි හැබැයි මේ රෙකෝඩ් බෙර නිසා දා කියන්න පුළුවන් මොකද කියන්නේ සාහනස් ඉන්නකොට මේ සමිනන්ස් කියන්න කැමතිද හාන්නස් ඉන්නකොටම කියන්න කැමතිද එහෙම කියමුද සමිනන්ස් ඉන්නකොට කියන්න සමිනාස ඒක හොඳයි අවසරයි ස්වාමීන් වහන්ස ඔව් වාචික ප්‍රශ්න තියෙනවද කියලා ඔව් වාචික කාට හරි වාචිකව ස්වාමීන් වහන්සිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් දැන් අවස්ථාව තියෙනවා ස්වාමීන් වහන්සිට කතා කරන්න පුළුවන් හෙලෝ තිරුවන් සරණයි එනවා ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම කෑගල්ලේ දයාරත්න අයියා මතකද ඉතින් අර මේ අපි ඉතින් ඒ විදියටම ස්වාමීන් වහන්සේ නැතුනත් අපි සිකුරාදා සතියේ සීල් සමාදන් වුණා. ඒ විදිහටම අපි සක්මන් භාවනාව පරියන්කේ ටික කරා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අසන්නට. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් මම ඒ අර මුලින්දම්ම ස්වාමීන් වහන්සේලා කියලා දුන්නේ විදිහටම මේ සක්මනත් පරියන්කේත් කරා. දැන් ස්වාමීන් වහන්සේ මේ ඉස්සර අරමුණු වෙනවා මට මේ හිතා ගන්නව බැරි විදිහට ඉතින් ඒ අරමුණු මට පේනවා ටික ටික ගෙවෙනවා කියලා මට දැන් ආනාපාන සතියට වාඩි වුණාම එක හුස්ම රැල්ලක් වගේ තමයි ස්වාමීන් වහන්සේ හඳුනගන් එන්නේ ඊට පස්සේ මේ අරමුණු එන්නේ නැතුව එහෙම තියෙන බවක් දැනෙනවා විනාඩි 5ක් විතර වාගේ නැවත මේ කයේ පිම්බීම් මැකිලීම් තේරෙනවා ටිකක් කළා ඉන්නකොට නැවතත් ආය මේ ආස්වාද පාස්වාද එකක් දෙකක් දකින්නවා කය කියන්නේ විනාඩි 25ක් 30ක් විතර වාගේ එකම තැන ඉන්නවා කියලා මට දැනෙනවා නැවතත් පිම්බීම් ඇකිලීම් වෙලා ස්වාමීන් වහන්සේ නිකන් දැනෙනවා සීතල වෙලා අර විදුලි කොටනවා වාගේ කයට දැනෙනවා නැවත අර සමනලය වාගේ යනවත් වාගේ දැනෙනවා ඇඟිලි දැවිගෙන වාගේ නැවතත් අර මේ අරමුණු වෙන්නේ නැතුව ඒ ස්වභාවයෙන් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ ඉතින් මගේ ඉදිරියට ධර්ම මාර්ගය කරගෙන යන්නට උදෙසා දෙන්න එකම අයිල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී කියලා ජීවන ලැබේවා අපට කරපු උපකාරත් තවයට කරන උපකාරත් මේ බුද්ධ ශාසනයේ පවතින කාලෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා ප්‍රාර්ථනා කරනවා. ඔව් එතකොට දැන් ඒ හුස්ම මේ සත්තු දැනෙන්නේ ඒ වගේ දැනෙන එක විදුලි පොටනවා වගේ දැනෙනවා ඊට පස්සේ මේ නොදැනී ඉන්න අවස්ථා තියෙනවා. එතකොට මේ වයින් හිත එහෙකට කැමති වෙන ගතියක් තියෙනවා තියෙනවාද ඒ වගේම ඒකේ මේක සිහියට මේ කාරණාව ඔය දැනෙන ඒවා දෙක සිහියට හොඳ පැත්තක්ද දැනෙන්නේ නරකින් මේකෙන් ටිකක් අවුල් වේගෙන යන ගතියක් ස්වාමීන් වහන්සේ අර මේ ඉස්සර මනාපමනාප දෙක තිබුණ අරමුණු වෙනකොට එහෙම දැන් මනාපමනාප දෙක
නැතුව ස්වාමීන් වහන්සේ අරමුණු එහෙම නැදීහා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට තමයි අර ආනාපාන සතිය ආස්වාද වාස්වාද එක පාර දෙපාර දකින්නවා. කාය ඒ කය පිම්බීම් යකිලිම් දකින්නවා. අර වාගේ මේ ආය අරමුණු නැතුව තිකිනවා. එහෙම ඉතින් බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒ ටික තමයි දැන්ට තියෙන්නේ. එතකොට අන්නේ විදියට දැන් සිය වැඩෙනකොට දැන් අපි කරුණක් අරගෙන මූලික අරමුණ විදියට ඒකත් එක්ක සිහිය වඩනවා. ඊට පස්සේ වැඩිගෙන යනකොට ඒක අර ඔය සංසිද්ධිය කියන ලොකු තමයි මතක් කරන ගොජය කියලා මේ හැමදේම තියෙනවා මේකේ. එතකොට ඒකෙදී අපිට ඔය දැඟ සතෙක් දැඟලුවත් අකුණක් ගහන එක වුණත් එහෙම නැත්නම් ඒ කූඹි දුවන වගේ ඊට පස්සේ වෙන දැනීම් මේ මුඛ වුණත් එකම එකම දෙක මේ විවිධ ඇති කඩවල තමයි. ඉතින් අපි ඒවා අත් දකින්න සිහිය දැන් වැඩි වෙගෙන යනකොට මේක ආරමුණක හිත තියලා සිහිය වැඩි වෙන වෙලාවෙදි මෙන්න මේ විදිහට ඉතින් අත්දැකීම ලැබෙනවා. ඉතින් අර නිතිපතා කිරීම තුළ තමයි අර එකපාරට හුස්ම හිත තියෙනවත් එක්කම වැඩි වෙලා ඉඳින්නේ නැහැ. ඒක මේ ගෙවන් වෙලා යනවා. ඒක දෙන්නේ නැහැ ඇති නිසා. ඉතින් මේ ඒ අනිත්‍ය බව තමයි මේ විදිහට ඒ අපිට මතකලා දෙන්නේ. ඒකත් එක්ක යනකොට ඔය මාරුව ඔන්න සිද්ධ වෙනවා. මේ මාරුවටත් අපි මේ විදිහට ඒ කරපු දෙය හඳයි කැමැත්තක් බලන්න නැතුව ඉන්නවා. ඒ පස්සේ දැන් ඔය අතරේ එක තව දෙයක් කරන්න කියන එකක් නෙවෙයි. ඉතින් ඔය කෙරෙන එකක් තියෙනවා. ඒ බලනවා ඊළඟට අවධානය දාලා දැන් මේ අතරේ ඔය දැනීම් දැනෙන වෙලාව අතර තුන ඉඳන් අපි නොදැන්න කොටසකට යනවනේ. නඩි ගානකට ගිහින් එනවා කියන්නේ. ආන්න ඒකට යන්න පෙර සූදානම් ටිකක් අපි අතරේ තේරෙන ගම් එකපාරට මේවා වෙලා තමයි දැන් ඔන්න තව ටීකින් ඔන්න මට දැනෙන්නේ නැති වෙන්න හදන්නේ. කියලා අපිට දැන් පෙරමග දැන් කාලයක් කරන නිසා අල්ල ගන්න පුළුවන්. ආන්න මේ වෙලায় හොඳ කල්පනා ඉන්න මේක පුළුවන්ම අල්ල ගන්න දැනින් නැති කියලා යනකම් ස්වාමීන් වහන්සේ මේ ඒ එතනදී ස්වාමීන් වහන්සේ මට තේරෙනවා මේ බෙල්ල දෙපාරක් විතර වගේ රවුමක් කැරකෙනවා. ආ ඒක තමයි. රවුමක් කැරකෙනවා. ඔව් බෙල්ල දෙපාරක් විතර වගේ ස්වාමීන් වහන්සේ රවුම කැරකෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මම දැන් ඕමාන් වල ඉන්නකොට පාන්දර දෙකට තමයි අවදි වුනේ. දැන් මට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මෙහි ගෙදරදී 9:00 10:00 වගේ නිදාගත්තාම 12 වෙනකොට අවදි වෙනවා. ඒ වෙලාවෙ ඉඳන් මම සක්මන් භාවනේ මෙව සතියෙන් තමයි ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් වැඩ කරන වෙලාවට ස්වාමීන් වහන්සේ ඒ සතිය මට දකින්න පුළුවා. ඉතින් මට දැන් මෙතනින් ඉදිරියට යන්නේ කොහොමද කියන එක තමයි දැන් ඊළඟට තියෙන්නේ. ඔය විදිහට යන්න මේ ওই ටික ওই විදිහටම කරගෙන දිගට යන එක තමයි ඉදිරියට යන්න. දැන් ඕක ඔතනින් නැවතුනොත් ඉදිරියට යamak නැහැ. ඉතින් ඔයකට දැන් ඔය හදාගත්ත පරිසරය දැන් ওই විදිහට දැන් කාලයක් කරලා ඉවරලා ගත්ත ගැම්ම ඔය දිගට කඩාගෙන යන්නේ නැතුව ඊට පස්සේ එන දැන් අපිට ඔය එන්න ඉස්සරහට ඔක මේ ලැබෙන්නේ නැහැ. මේ ලොකු රසවත් බවක් එන්නේ නැහැ නේ. දැන් ඔක මේක මූලිකත්වය දෙන්නේ සතියට. එතකොට මූලිකත්වය දෙන්නේ මේ සතියට නිසා සමාධිය කියන එකට ඇත්තරම මුල්තන ලැබෙනව අඩුයි. ඒකෙන් අර සැප ගතිය ටිකක් අඩු වෙගෙන යනවා. අන්න එතකොට එන ඒ කටුක නීරස ගතිය ටික ටික මතුවලා දැනෙන්න පුළුවන් වැඩිපුර. ආන්න මේකට සාදර වෙන එක තමයි දැන් කරන්න තියෙන්නේ. මේ ඇත්තරම බෑ. මාරුයි මේ සාදර වෙන්න බෑ. මේ සාමාන්‍යයෙන් අපි පිළිගන්න අපි අහලා තින අපේ ජීවිතේ දන්නේ මේව කටුකයි කියන එකනේ. ඒසමා කටුකයි කියලා මේ අප වචන ඉදෙන්නේ ඉන්නේ කටුක බවට කම්මැලි නීරස ගති වැඩි වෙනවා. මේකට ඇති කරගන්නවා හිතෙන් දැන් වෙනස් විදියට දකින්න මේක තමයි ප්‍රමෝදය ප්‍රීතිය මේක තමයි සැපය කියලා. ඒ පැත්තට අපිට දැන් එකතු කරගන්න ටික ටික වෙනස් කරගන්න මේ පරිණාමය තමයි. ඉතින් මේකෙන් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න බෑනේ ආධුනික පටන් ගන්න කෙනෙක්ට. ඉතින් ওই වගේ කරන් යන කෙනෙකුට තමයි ඒක ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආන්න ඒකට දැන් කරගෙනත් යනවා. ඉතින් ඒ වගේම තව තවත් උනන්දු වෙලා ඒක හැම විටම කටුක වෙනකොට දිනදා දැන් භාවනා කියලා දැන් වෙනසක් නැහැ නේ වෙනමම කියලා. දිනදා ජීවිතේදීත් ලැබෙන අත්දැකීම් ටික මේ අද දවල්ුත් මට හැම ලොකු සංසය අද දවල් දවස බානේ කියන එක ගද්ද මේ කාරණේ යන මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට එන මේ ඒ සමහර දුක් ගැහැට දැන් පරියංගකදී වගේ නෑ එන්නේ. අපි ඇතුළෙම හිතෙන් අපිට අත්දකින්න කටුක ගතිනේ. ඒතොර මේ කටුක බව ඒ සමාධි ගතියක් එක්ක සැපේ ප්‍රීතිය එනවත් වෙන මාරු වෙනවා. ආන් මේ ඒ වගේම එදිනදා ජීවිතයේදීත් මේ කර්ම ගෙවීම පැත්තට
මේ ලැබෙනවා අත්දැකීම් අකමැති හය අකමැති දේවල් අකමැති සිද්ධි අකමැති රූප ඔය විදියට අකමැති දේවල් ඔන්න මේ අපිට මුණ ගැහෙනවා එතකොට අපි ඒවට ගැටෙන්නේ නැතුව මේකෙන් මේ ඔන්න ගෙවීමට යන්නේ මේවා අර භාවනා විදිහටම එන ගති කියලා බලාගෙන ඉවත් එක්ක සාමාන්‍ය විදිහට ඔහේ යන්න හැරෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ ස්වාමීන් අපට උදව් කරනවා මේ අපේ කල්යාණ මිත්‍ර මේ කසුන් මල්ලිත් ඒ සුසන්ත මල්ලිත් අපේ ධර්ම දේශනා නිතරම මෙහාට එවනවා ස්වාමීන් වහන්සේ. ඒ එවන ධර්ම දේශනා වල සවන් දීලා තමයි මේ ගමන යන්නේ ස්වාමීන් වහන්සේ. මේක තමයි කල්යාණ මිත්‍ර එතකොට ලැබෙනවා ඒ ලැබිච්ච පිරිසත් එක්ක ඒ විදිහට කටයුතු කරගෙන යන මේ එකිනෙකාට දැන් උපකාර කරගන්න තමයි තියෙන්නේ උපකාර කරගන්න ඔය විදිහට තමන් ගන්න ශක්තිය තනියම මේ වගේ කරලා ගන්න ශක්තිය අනිවාර්යෙන් උපකාර වෙනවනේ ඒ තමනුත් ඉදිරියට යන්න එපා තව එක්කෙනෙකුට උදව්වක් වෙන අන්නේ විදිහට ස්වාමීන් වහන්සේ මේ භවයේදී මුකුන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ශ්‍රීලංකට අමිල් නිරෝෂන් අත උසවාගෙන සිටිනවා කතා කරන්න පුළුවන්. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. සන්නාස මේ ඇත්තම සන්නාස මේ ටිකක් කාලයක් මේ අපි අර බණ භාවනා කරගෙන හිටියා. ඊට පස්සේ අර කාලයත් එක්ක මේ ඒක පොඩ්ඩක් චුට්ටු කරපු වෙලාවල් පොඩ්ඩක් අඩු වෙලා තිනවා. මේ ඒ එක්කම වගේ අපිට වෙනසකුත් දැනෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී විතරම නිකන් කේන්ති යන ස්වභාවයල් රාග වෙනවා අපි දන්නේ නැහැ ඒ වගේ ස්වභාව ටිකක් දැනෙලා තියෙනවා නැවත සංඥාසය කරන වෙලාවල් එතකොට එහෙම නැත්තම් ඒ බණ භාවනා කරන්න වැඩි කරගන්න ඇහෙනවා සංඥාසය ඔව් මට ඇහෙනවා මේ ඒ ඒ ඒ කාලය වැඩි කරගන්න සංඥාස මොන වගේ දෙයක්ද කරන්න ඕනේ එතකොට අපි මොන වගේ දෙයක්ද මොන අපේ චින්තන රටාව මොන විදිහටද විනාස කරගන්න ඕනේ කියන එක පොඩ්ඩක් ගොනාසකින් දැනගන්න ඉතින් අමුතුවෙන් ලොකු වෙනසක් කරන්න නම් දෙයක් නෑ ඔය පරණ චින්තන රටාවම තමයි ඒ චින්තන රටාවම මේනේ කලින් ටිකක් වැඩියෙන් කරන්න යොදාගත්තේ ආන්නේ චින්තන රටාවටම යොමු වෙන එක තමයි කරන්නේ ඉතින් ඒක මේ ලෝක අර මේකට දැන් හිත වැටෙන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් ඒක වැටෙන්නේ නැතුව මේක ස්වභාවීයි මේක දැන් යම් ප්‍රමාණයකට මේ ප්‍රදුසන නිතරම මතු කරනෝ මේ සතුට වෙන්න මේ නීවරණයි කියලා දැනගෙන දැන් මේ මං යට වෙලා ඉන්නේ මේ නීවරණ ටිකට. ඒක සමහර වෙලාවට මේ ඒ ඔය ටික දන්නේ නීවරණ. ඉතින් අපි ඕක බිඳලා ගියොත් තමයි සීල් බිඳෙන තැනට යන්නේ. නීවරණත් එක්ක වැඩිපුර ගියොත්. ඉතින් ඒ සීල බිඳෙන මට්ටමට යන්නේ නැතුව නීවරණ ගොඩේ ඉන්න කම්මැලි කම වෙනවා, නිදිමත එනවා, වෙනදා විතර භාවනා කරන්නේ, රාගේ හිතට එනවා. ඒ වගේ මේ තරහ එනවා. අන්න මේ අවස්ථාවවලදී සතුට වෙනවා. දැන් මම මේ නීවරණ වල ඉන්නේ ඒක මම දන්නවා. මම සිහිය ඒක ඒ පැත්තෙන් නම් ඉතින් තියෙනවා ධම්මන බස්සන කියලා දන්නවනේ. ඒ වගේ මේ හිතට එන එක දන්න එක චිත්තන බස්සන. ඒ වගේ මේ ඒ පැත්තෙන් ඒක සිහි අපි යොදා ගන්නවා. ඒ චින්තන රටාව දානවා මේ ධර්ම බුදු පියාණන් වහන්සේ උපදේශම් ප්‍රතිපත්තා. ඉතින් ආන් මේ විදිහට යොදලා හැබැයි අර පරණ වැඩිට යන්න ඕන. පරණ කාලේ ඉන්න බලන්න. මෙතන ඉඳගෙන විනාඩි දැන් වෙන එදා පැයක් හිටියා දැන් ඉන්න විනාඩි 45 නම් 45 වෙනි විනාඩිය ඔන්න මේ හොඳට මේ ඇරලා ඉන්න වගේ නිකන් දැන් නැගිටින්න ඔක්කොම පරිසරය ඇදිලා එනවා මේ විනාඩි ඒ තප්පර කීපේ පොඩ්ඩක් මේ තද කරගෙන ඉන්න එක විතරයි තියෙන්නේ නෑ තද කරනවා කියන්නේ නෑ අගහිරියට දත් මිටි කන එක නෙමෙයි පොඩ්ඩක් ඉන්නවා ඉවසගෙන ඕක බලාගෙන ඒක සිහි ඊට පස්සේ ඊළඟ දවසේ ඒක ඉන්න තනමඩ තමයි යන්නේ ආන්න මේ විදිහට ඔක මේ බලාගෙන යන පරණ චින්තන රටාවටම යමුනා නම් ඔබ හරියම අලුත් රටාවක් අවශ්‍ය වෙන්නේ දැන් මේ ඩුබායි වල නෙමෙයි මේ ඔමා මේ ඩුබායි එකට හිටියර මේ ලංකාවේද කොහෙද ඉන්නේ එහෙමයි සඳ ලංකාවේ නේද මේ ඉතින් එහෙනම් බොහොම කින්සන සබවාස උපදෙස් වලට හඳයි දරවන්නයි මේ බුද්ධ ශාසනයේ දුව චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගන්න තනිකුම් හේතු වාසනා වේවා කියලා මේ මනුමෝදන් කරනවා සන්නේ.
මීළඟට අතෝසවල තියෙන සුසන්ත කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි අපේ හැමදෙරේ අවසරය හැමදෙරේ. තෙරුවන් සරණයි සුසන්තයි. අපේ හැමදෙරේ මේ මට වෙන්ද වගේම ඉතින් සක්මන් භාවනා කරගෙන ගියා. අද පැය කාමරක් විතර ඒක කරගන්න හම්බුණා. මට මේ පුංචි දෙයක් පැහැදිලි කරගන්න තියෙන පරියංක භාවනා දෙයක් අපේ හැමදෙරේ. පරියංක භාවනාවේදී අර වෙන්ද විදියටම වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා බලාගෙන හුස්ම රැල්ල හොඳින් දැනුණාන් පස්සේ හුස්ම රැල්ල දිහා බලාගෙන ටික වෙලාවක් යනකොට හුස්ම රැලි එන ගැප් එක ගොඩක් අඩු වුණා. මාලිෂ් ස්ටොප් ඩුයින් දැට්. ඊට පස්සේ ආමඳුරනේ ඒ ආකාරයට මේ දිගටම කරගෙන යනකොට හුස්ම රැල්ලත් නැති වෙලා ගිහිල්ලා ඒ කියන්නේ හුස්ම රැල්ල මට හඳුනා ගන්න බැරුණා. ඊට පස්සේ සිත්විලි ගැන තමයි වැඩිපුර තිබ්බේ. ඒව දිහා ටිකක් කළා බලාගෙන ඉන්නකොට නිකන් ගැප් එකක් ආවා, මේ අතුරුදහන් වුණ ගැප් එකක් වගේ. ඊට පස්සේ මට මේ සීයාවේ ආයි මේ බෙල්ල කඩන් වැටලා තිනෝ ඒ අතරතුර සිත්විලි එකක්. ඒ සිත්විල්ලක් එක්කලා තමයි මට සීයා ආවේ. එතකොට මම දැක්ක බෙල්ලත් මේ කඩන් වැටලා තිනවා. මං එහෙමම බලන් හිටියා. එහෙමම බලන් ඉන්න එන සිතුවිලිත් නැති වෙලා දැන් ඉන්න ඉරියව හොඳටම තේරෙනවා. හැබැයි තේරෙනවා හොඳටම නිදිමතක්. ඊට පස්සේ ඒ විදියටම ඉඳලා ඒ පරියන්ක ඉවර කරහම. ඊට පස්සේ මං ආයි දවල් වෙලාවේ පරියන්කයක් කරා. එතකොට ඒකෙදි මට ඔය විදියටම ඒ තැනට ගිහිල්ලා මේ නිදිමත ගතියක් හොඳටම දැනෙනවා. අර වගේම මට මේ සිතුවිල්ලක් එක්කලා තමයි ඒ බවක් දැනුනේ. නිදිමත ගතියක් හොඳටම දැනෙනවා. මං හිතුවා මේ මං ඉන්න ඉරියව්වත් මට තේරෙන්නේ නැහැ. මට දැනෙන්නම නිදිමත. මං හිතුවා මං නිදි කියලා එක්ක බිමට වැටලා කියලා. ඒත් මං බලාගෙන ඉඳලා අන්තිමට මට මේ සැකයක් ඇති වුණා ඉන්න ඉරියව්ව මොකද්ද කියලා. ඊට පස්සේ මං මේ ඇස්සරලා බැලුවාම මං අර කෙලින් විදියටම එහෙමම ඉන්නෝ. බෙල්ලවක්වත් කඩන් වැටලා මොනවාක්වත් නැහැ. හැබැයි ඇස්සරලා විනාඩියක්වත් යන්න ඉස්සෙල්ලා මට අර නිදිමතයි ඔක්කොම නැති වෙලා ගියා. මේ මම ඔබ වහන්සේගේ ඒකෙන පොඩි පැහැදිලි කිරීමකුත් ඉදිරියට මට භාවනාව දියුණු කරගන්නත් උපදෙස් ප්‍රාර්ථනා කරනවා හැමදෙරේ. ඔව්. එතකොට මේ විදියට දැන් මේ බෙල්ල කඩන් වැටිලා තියෙන වෙලාවේ හොඳට සිහිය පැවැත්තුනා කියනවා. එතකොට අපි මේ ඒ වෙලාවේ පොඩ්ඩක් ආරම්භයේ ගත්තේ හුස්මනේ බඩනේ. මේ බඩට මේ විම්බේ නැහැ කියලා එකට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න තරම් සිහියක් හදාගත්ත පුළුවන් වුණොත්. ඒ වෙලේ මං අර මුල්ම එකට වඩා දෙවෙනි එකේදී බැලුවා අපි හැමදෙරේ. එතකොට මට එහෙම කිසි දෙයක් හම්බුනේ නැහැ. හොඳයි. එතකොට අන්නේ විදිහට සිහිය පවත්නවා. එතකොට මේ අපේ කිසි දෙයක එහෙම හිත මේ එල්බ ගන්න තරම් රළු දෙයක් මේ මොහොතේ නැහැ. හැබැයි අන්න හොඳම සිහිය පවතිනවා. එමුණට ඕක හැමතිස්සෙම තියෙන එකක් නෙවෙයිනේ. ඒ හැමෝ. මේ මොහතකට කීප එකට වගේ අත්දකින්න. ඉතින් අපි අන්නේ ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට යන්න අපි දුන්න පහසුකම් ටික ওই විදිහටම පවත්නවා. ඊට පස්සේ ඒකට මේ වෙන සැරසීමක් තියෙනනේ මේ වැටෙන්න. මම ඒකට පුළුවන් තරම් අවදි වෙන්න බලන්න. එහෙම. ඒ පෙරමග මේක නැසලකුණු ටික ඒක බලනවා. ඒක බලනවා. ඒකත් එක්කම මේ ඔය කිව් විදියට අර බෙල්ල වැටලා තියෙද්දි පුළුවන් නම් කෙලින් කළා. නැවත ඉරියව හදාගෙන ආපහු මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක නැවතත් ඉන්න. ආයි මොකද දානෝ නෙවෙයි. හුස්ම එඟ බඩ මොකේ එහෙම මොකක්වත් නැහැ. අපි හිත හිතින් දෙයක් නැහැ. එච්චර හිතන්න තරම් මේ රළු මට්ටමකුත් නැහැනේ ඔයලා. ඒ නිසා ආපහු කෙලින් කළා නැවතත්. ඒ බලාගෙන ඉන්න එක කරන්න කළා. මේ ඔය නිින්දට පුළුවන් තරම් අවදිමත් බව ඇති කරගන්න හොඳට තේරෙනවනේ මේකේ මත් වෙනවා වගේ තියන්නේ තියෙන්නේ. ඒ මේ නිින්දට මේ දැන් ඉන්න වගේ සිහියක් මොකේ නැහැ. ආන්න මේ විදිහට ටික ඔබ පුරුදු කරලා තමයි මේකට හොඳට අවදිමත් බවක් ඇති කරගන්නේ. මේක තමයි මේ අපි කරන්නේ. අපිත් පුරුදු වෙනවා. පුහුණු කරනවා සතියේ ඉතින් කවදාහරි යොත හොඳට 100%ක් අවදි වෙනවා. මේකට තමයි අපි යන්නේ. ඒකට තමයි ඔය මාර්ග තියෙන සීල සමාධි ප්‍රඥා ඔය ඔක්කොම අපි විවෘත ප්‍රදේශ. ඒ ඔක්කොම තියෙන ඔන්න වැඩි. මේ උකට ඔය දැන් අපි දීලා තියෙන හොඳම උදව් ටික නිසානේ මේවා කරෙන්නේ. ආන්නේ උදව් ටික නිරන්තරයෙන්ම දීලා නිතිපතා ඒ පුළුවන් නම් ඇත්තටම කාලසටහන කරන්න පුළුවන් නේ ඔය වැඩ කරන කාලවල. කාලසටහනට හොඳ මුල්තැනක් දීලා ඒ කාලසටහනක් අනුව පුළුවන් පුළුවන් තරම් කරගෙන ගියාම කහුලී කතා කරන එක තමයි ඇත්තටම කරන්න තියෙන්නේ.
ගැටලුවක් නෑ ඔබ වහන්සේට බොහෝ පිං උතුම් ධර්මයෙන්ම අවබෝධ වීමට ඔබ වහන්සේට අපේ නායක හමුදුරන්ටත් සිරු සංගරත්නට මේ පිං හේතු වාසනා වේවා සාදු සාස් ස්වාමින් වහන්සේ කසුන් පිටාංග ඉඳවයි අත උස්සලා ස්වාමින් වහන්සේ හොඳයි කසුන් ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම මේ අද දිනේ සම්බන්ධ වුණ කිහිප දෙනෙක් ඉන්නවා මේ වැඩසටහනට ඇත්තටම ඒගොල්ලෝ අර මේ විශේෂයෙන් ඔය සම්බන්ධ නොවෙච්ච කට්ටිය ඉතින් ඔබ වහන්සේට ඉතාම කෙටියෙන් පුළුවන් නම් චූටි අනුග්‍රහයක් කරන්න කොහොමද බිගිනර් කෙනෙක් විදියට මොකද්ද කරන්න තියෙන වගේ මම හිතනවා ඒක උපකාරයක් වෙයි කියලා. ඒ කාරණේ වටිනවා මම හිතන්නේ අපේ ධම්මගුත්ත සංසලියේ සූදානම් වෙලා හිටියේ මේ දේශනා කොටසට මේ උන්වහන්සේ ඒ කාරණේ එකතු කරගනි මේ දේශනා කොටස එන එක ওই මූලික අයටත් එක්කම කරන එක යොදලා මම හිතන්නේ දේශනාව කරා. එතකොට වඩා හොඳයි. මේ එතකොට කාලෙත් හරි පරිමයි. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ධර්ම දේශනාවට සවන් දෙන්න. හොඳයි. එහෙනම් අපි ධර්ම දේශනාව කියමු. මේ ධම්මගුත්ත සාංශේ ඉන්නවා මම හිතන්නේ ওই පැත්තේ. සර්වන්තරණයි ස්වාමීන් වහන්සේ. සර්වන්තරණ ප්‍රාර්ථනා කරා. සර්වන්තරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි සීල දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි ධර්ම දේශනාවක් විදියට මම එකපාරට එකක් තෝරගත්තේ වෙන දෙයක්. හැබැයි මේ මූලික කරුණු ටිකක් ඉදිරිපත් කරන්න ඕන නිසා මට පොඩි වෙනසක් කරන්න වෙනවා. ඒක නිසා අපි මූලික කරුණු ටික විතරක් ඉදිරිපත් කරන්න කියලා මට හිතුනේ. මොකද මේ මම හිතන් හිටිය එකත් එක්ක සම්පූර්ණ වෙනස් එකක් වගේ යන්නේ දැන්. ඒතර ඒකත් එක මූලික කරුණු ඉදිරිපත් කරන්න ගියොත් එච්චර ගැළපෙන්නේ නැති වගේ දෙයක්. අපි මෙහෙම මුලින්ම දැන් සතිය දන්නේ නැති අය කීප දෙනෙක් ඉන්නවා කියලා කිව්ව හිටියානේ. ඒගොල්ලන්ටත් අලුතෙන්ම දැනගන්නත් එක්ක එතකොට දැන්ට සතිය ගැන දන්න අයට ආයෙත් දැන් ටික රිෆ්‍රෙෂ් වෙන්නත් එක්ක මුකුත්ම දැන් නැති කෙනෙක් විදියට වගේ පොඩි හැඳින්වීමක් කරන්න කියලා මට හිතුණා. මොකද අපිට තව විනාඩි 20ක් විතර වගේ ඉන්නේ තියෙන්නේ. එහෙම කරත් හොඳයි කියලා මට හිතෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ කැමති වෙලාවට අදාළ විදියට ස්වාමීන් වහන්ස. හොඳයි. එහෙමනම් දැන් මේ කට්ටිය සතිය කියන එක මොකද්ද කියලා ඇහුවොත් සතිය කියන එක දැන් අපි සාමාන්‍ය සරල සිංහලෙන් ගත්තොත් මේ මොහොතේ දැනෙන දේත් එක ඉන්න එකනේ සතිය කියලා කියන්නේ. එහෙම නැත්තම් දැන් අපි සාමාන්‍ය ජීවිතයේ ගත්තොත් ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම් අපි වැඩියෙන් කරන්නේ එක්ක අතීතයේ වෙච්ච දෙයක්, එහෙම නැත්නම් අනාගතේ කරන්න තියෙන ප්ලෑන් කරන එක, එහෙම නැත්නම් වෙන තැනක් ගැන, එහෙම නැත්නම් වෙන දෙයක් ගැන, වෙන කෙනෙක් ගැන වගේ මේ මොහොතේ මමත් එක්ක ඉන්නේ නැතුව වෙන කොහේවත් යන එකක් ගැන කල්පනා කර කර ඉන්න එකනේ අපි ගොඩක් වෙලාවට කරන්නේ. ගොඩක් වෙලාවට දැන් සාමාන්‍ය පොඩි ළමයි නම් චූටි ළමයි නම් ගොඩක් වෙලාවට මේ මොහොතේ ඉන්න බව අපිට පේනවා. ඒ වුණාට අපේ වයසත් එක්ක වැඩි වෙන්න අපි වෙන වෙන දේවල් එක්කනේ ජීවත් වෙන්නේ. මේ මොහොතේ ඉන්න ගතිය අපේ ගොඩාක් අඩු ගතියක් තියෙනවා. දැන් අපි මේ කාලයක් තිස්සේ මේ මොහොතේ ඉන්නේ නැතුව මේ අනාගත දේවල් අතීතයත් එක්ක ජීවත් වෙවි ඉඳලා එකපාරටම මේ මොහොතට එන්න ඕනේ කියලා කිව්වහම ඒක නිකන් අපිට හුරු නැති දෙයක් වගේ වෙලා. කියන්නේ අපේ ජීවිතයටම හුරු වෙලා තියෙන්නේ අතීතයත් එක්ක අනාගතයත් එක්ක එහෙම නැත්නම් වෙන කොහේවත් එක්ක ජීවත් වෙන්න දැන් පුරුදු වෙලා තියෙන්නේ. එහෙම ඉඳලා එකපාරට අපි මේ මොහොතේ මම දැන් මෙතනට එන්නේ කිව්වහම ඒක නිකන් කරන්න බැරි නිකන් හරි අමාරු වැඩක් වගේ වෙලා තියෙනවා. ඒ වුණාට ඇත්තටම මේක ඇත්තටම ලේසි, ඒ වගේම ඇත්තටම අමාරුයි. ලේසිත් නෑ අමාරුත් නෑ දෙයක්. මේක හුරු කරත් ඇත්තට මේ මොහොතේ ඉන්නවා කියන එක මිසක් වෙන තැන්වලට වෙන අතීතයට අනාගතයට යනවත් නැතුව මේ මොහොතේ ඉන්න එක හරිම සරල හරිම මේ සැප පහසු දෙයක් වෙනවා. ඉතින් ඒක නිසා දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච අයටත් එක්ක මේ පටන් ගැනීමක් විදියට අපි බලමු මේක මොකක්ද කියලා. දැන් සාමාන්‍ය අපේ හිත ගත්තාම හැමතිස්සෙම මෙහාට මෙහාට දුවන එකක් නේ. ඒක නිකන් අර වඳුරු මනසක් වගේ. එහෙම නැත්නම් කැලේ ඉන්න වල්ලලියෙක් වනාලියෙක් කැලේ ඉන්න වනාලියා එකපාරටම පෙරහැර එක්කන් යන්න බෑනේ. දැන් ඌ එකපාර කැලෙන් අල්ලගෙන ඇවිල්ලා ඌ එකපාර ටික ටික ට්‍රේන් කරලා තමයි මේ පෙරහැරට එක්කන් යන්න පුළුවන් වෙන්නේ.
එතකොට අපි මේ පෙරහැරට එක්කන් යන නම් කැලේ ඉන්න කැලේ අර මේ දුව දුව කැලේ කොල කකා හිටපු අල්ලලිය අල්ලන් ඇවිල්ලා ඔය ටික ටික පුරුදු කරන්න ඕන. අන්නේ පුරුදු කරන්න අපි ක්‍රම මූලික ක්‍රම තුනක් යදා ගන්න. ඇත්තටම කියන ක්‍රම තුනක් කිව්වට එකමයි තියෙන්නේ මේක තුන තුනක් කියලා වෙනසක් නැහැ. උනාට අපි අවස්ථා තුනකට කඩලා පෙන්නනවා. මෙන්න මේ විදිහට කරොත් මේක අර ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් වගේ. කැලේ ඉඳන් අල්ලන් ආපු වල්ලලියට එකපාර සමහරලාට කන්න නොදී ඉන්නෝ ගැට ගහලා තියනෝ ඒ වගේ එක එක විදි වලින් මෙල්ල කරගන්න ඕනේ. අන්න ඒ විදිහට ට්‍රේනින් කරන විදියක් තමයි ඒක. ඒ උනාට ඇත්තටම වෙන්නේ එකම දේ තමයි අවස්ථා කීපයකදී වෙන වෙන විදියට කරන්නේ. දැන් මේ කැලේ ඉන්න අලිය එකපාරට අල්ලන් ආවම උඩ ඉස්සෙල්ලා සමහරලාට ගැට ගහලා තියනෝ. හොඳට තද වෙන්න ගැට ගහලා තියනෝ. එහෙම නැත්නම් කන්න දෙන්නේ නැතුව ටික වෙලා තියෙන උට වැරදි වැඩක් කරාම ගහනවා ඒ වගේ දේවල් නේ කරන්නේ. අන්න ඒ වගේ මේ හිත අර හැමෙහෙ දුවන හැමදිසෙම මෙහෙ මේ දුවන හිත එක තැනකට ගන්න ගියාම හරි අමාරුයි. එතකොට අපි කරන්නේ ඒකට මුලින්ම ට්‍රේනින් විදි තුනක් විතර මූලිකව අපි කියන්න පුළුවන්. ඉඳගෙන සිහිය පවත්වනවා, ඊළඟට ඇවිදින ගමන් සිහිය පවත්වන්න පුළුවන්, ඊළඟට ඒ වගේම එදිනදා ජීවිතයේදී සිහිය පවත්වන්න පුරුදු කරගෙන අන්නේ පුරුදු කරගත්තට පස්සේ අපි මේ හැමතිස්සේ මේ කාලයක් තිස්සේ අර එහෙ මෙහෙ දුවදුව හිටපු හිතට පුළුවන් මේ එක තැනකට එලා මම දැන් මෙහෙ මෙතන කියන තැන ඉඳගෙන මේ මොහොතේ තියෙන මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න. අපේ අන්තිම නිවන කියන බලාපොරොත්තුවත් එක්ක යද්දී මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන එක අවබෝධ කරගන්නේ මෙහෙම නැත්නම් යථාබෝධය තමයි නිවනට ප්‍රධානම හේතුව වෙන්නේ. මේ මොහොතේ වෙන දේ අවබෝධ කරගත්තා නම් ඒකේ යථා ස්වභාවය තේරුම් ගත්තා නම් ඒකට තියෙන ඇල්ම හරි ඒක දැන් මොකක්ද මේක අතාරින්න ඕන දෙයක්ද එහෙම නැත්නම් මේක හැමදාම පවත්ව ගන්න ඕන දෙයක් මමයා තියෙන මමයා කියන හොඳ කෙනෙක්ද එහෙම නැත්නම් මමයා අතාරින්න ඕනද කියන එක තමන්ම තීරණය කරගන්න පුළුවන්. තමන්ට මේක යථා අවබෝධය තේරුම් ගත්තොත් එතකොට මෙන්න මේ සිහිය තමයි ප්‍රධානම දේ වෙන්න ඕනේ යත අවබෝධය ඇති කරගන්න. එතකොට සිහි අපි බලමු දැන් මූලිකවම මම කියවනේ ක්‍රම තුනක් පවත්වනවා කියලා. සිහියෙන් ඉඳ ගන්න හැටි මුලින්ම තේරුම් ගත්තොත් අපි කරන්නේ සද්ද නැති නිෂ්කලංක තැනක් වගේ තෝරගෙන හොඳට එළිය වගේ තියෙන තැනක් වෙන්නත් පුළුවන්. වාතාශ්‍රය හොඳ තියෙන තැනක තෝරගත්තොත් එතන තමන්ට පහසුවෙන් ඉඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් ඉරියව පවත්වන්න පුළුවන් විදිහට හිත ඉඳගෙන සැහැල්ලු විදිහට ඉඳ ගන්නවා. ඉඳගෙන ඇස් පියාගෙන ඇස් තද කරන්නෙත් නැති සාමාන්‍ය ගානට ඇස් පියාගෙන ඉඳගෙන ඇඟ ඉස්සෙල්ලම හොඳට ඉඳගත්තට පස්සේ ඇඟ බැලන්ස්ද කියලා හොඳට බලන්න ඕනේ. ඒ කියන්නේ අපේ චෛත්‍යයක් වගේ එහෙම නැත්නම් පිරමීඩයක් වගේ එහෙම නැත්නම් ඇඟ හොඳට බැලන්ස් නම් අපිට වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඉඳගෙන ඇඟ දිගේ ස්කෑන් කරගෙන යන්න පුළුවන්. හිස් මුදුනේ ඉඳලා ටික හිස් මුදුන මූණ බෙල්ල කඳ අත් දෙක කකුල් මේ විදිහට ඇඟ හිස් මුදුනේ ඉඳලා යටිපතුලට යනකම් නිකන් ස්කෑන් එක සැරයක් ස්කෑන් කරගෙන යනවා. ස්කෑන් කරගෙන යනකොට අපිට මොකක් හරි එක තැනක් මොන හරි තද වෙනවා වගේ නිකන් අපහසු වගේ තැනක් දැනුණොත් ඒක පොඩ්ඩක් හදාගෙන උදාහරණයක් විදිහට නිකන් කකුලක් එහෙම තද වෙනවා වගේ දැනෙනවනම් ඒක පොඩ්ඩක් හදාගෙන ආයෙත් සැරයක් හරි බැරි ගහන එලට ආයස්තරයක් මේ විදිහට දෙතුන් සැරයක් ස්කෑන් කරගෙන ගියාම මේ හිත දන්නේම නැතුව මේ ඇඟත් එක්ක එකතු වෙලා අන්න ඒ විදිහට ඇඟ ස්කෑන් ඒකම වෙන්න ඕනේ නෑ. මේ විදිහට ඇඟත් එක්ක මේ මොහොතේ මමත් එක්ක හිටියාම මෙන්න මේ ඇඟේ තියෙන සාමාන්‍ය දේවල් අපිත් එක්ක මමත් එක්ක මම ඉන්නකොට මේකේ විශේෂ දේවල් දැනෙන්න පුළුවන්. සමහර කෙනෙකුට හුස්ම ගන්න නැහැ යග හුස්ම ගන්න හැටි හෙලන හැටි දැනෙන්න පුළුවන්. තව කෙනෙකුට බඩ පිම්බෙන හැටි පිම්බීම අඩු වෙන හැටි දැනෙන්න පුළුවන්. තව කෙනෙකුට ඉඳගෙන ඉන්න ආසනේ කකුල් හැම තද වෙලා තියෙන හැටි ඒ වගේ දේවල් දැනෙන්න පුළුවන්. මේ විදිහට එක එක්කෙනාට එක එක දේවල් හැමෝටම එකම දෙයක් නෙවෙයි දැනෙන්නේ. එක එක්කෙනාට එක එක විදිහට දැනෙන්න පුළුවන්. මෙන්න මෙහෙම දැනෙන දේත් එක දැන් එක එක්කෙනාට මං කිව්ව දැන් 1000ක් දෙනා ඉඳගත්තුත් 1000ට දැනෙන්නේ 1000ක් විදියට. හැමෝටම එකම දෙයක් දැනෙන්නේ නැහැ. තමන්ට වැඩියෙන් ප්‍රකට දේ මොකක් හරි දැනුණා කියම අන්නේ තමන්ට වැඩියෙන් ප්‍රකට දේ එක එතන හිත තියාගෙන ඉන්නවා. අපි උදාහරණයක් විදියට කෙනෙකුට නහයයක හොඳට දැනුණා කියම එහෙමනම්
අනේ නහයයක මොකද්ද වෙන්නේ කොහොමද දැනෙන්නේ කියන එකට හිත තියාගෙන ඉන්න. එහෙම ඉන්නකොට ඒකේ හුස්ම ගන්නකොට කොහොමද හුස්ම පිට වෙනකොට කොහොමද ඊළාට ඊළඟ හුස්ම කොහොමද ඒකේ කාලයත් එක්ක හුස්මේ දැනීම අඩු වැඩි වෙනවද එහෙම නැත්නම් වෙන මොන හරි වෙනවද ඔන්න ඔය විදිහට ඒකේ තියෙන විස්තර දිග කොට බව උණුසුම් සිසිල් බව හරි තව මොන හරි සියලුම විස්තර දැනගන්න අවශ්‍යලු ඒ කියන්නේ ප්‍රිපෙයාර්ඩ් බී ප්‍රිපෙයාර්ඩ් කියන්නේ ඒකට ලේසි මනසින් දැනගන්න අවශ්‍යලු බලාගෙන ඉන්නවා එහෙම බලාගෙන ඉන්නකොට ඒකේ ගොඩාක් විස්තර දැනෙන්න ගන්නවා ඒ දැනෙන ගොඩාක් විස්තර දැනනවා කියන්නේ අපේ හිත මේ මොහොතේ මමත් එක්ක ඉන්නවා කියන එක. ඔන්න ඔහොමම ඉන්නකොට සමහර ලාවට කෙනෙකුට පිටෙන් එන සද්දයකට හිත යන්න පුළුවන්. ඒ කියන්නේ අපි එහෙම තව කෙනෙකුට වේදනාවකට හිත යනවා. තව කෙනෙකුට සිතුවිලි වගේ දේවල් ඇවිල්ලා හිත වෙනතකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත වෙනතකට ගියා කියන්නේ අනිවාර්යයෙන්ම අපි මේ දැන් හිටපු හුස්ම හරි බඩ පිම්බීම හරි ඒ අරමුණට අපේ තියෙන කැමැත්ත අඩු වෙලා ගිය නිසා. අපේ කැමැත්ත ඒකත් එක්ක හොඳටම තියුණා නම් අපේ හිත පිට යන්නේ නැහැ. කැමැත්ත අඩු වෙනවම තමයි වෙන මොකක් හරි එකක් මේ හිතට නිකන් ඉන්න පුරුද්දක් නැහැ. එකම දෙයක් එක්ක ඉඳලා පුරුද්දක් නැති නිසා හිත මොකක් හරි එකක් අරගෙන කැමැත්ත අඩු වෙනකොට වෙන මොකක් හරි එකක් අල්ල ගන්නවා. අන්න ඒ විදිහට වෙන මොකක් හරි එකක් අල්ලගත්තාම ඔන්න ටික වෙලාවක් යනකොට අපිට මතක් වෙනවා මෙන්න මං කරන්න ගියපු එක නෙවෙයි කරන්න වෙන මොකක් හරි. කියලා අන්න එහෙම ගියපු ගම ඒකත් එක්ක පසුතැවිලි වෙන්නේ නැතුව ආයෙත් අන්න මුලින් දැනෙච්ච අරමුණටම හිත ගෙනල්ලා තියාගන්න. ගෙනල්ලා තියාගත්තාම අපිට ආයෙත් අර මුලින් දැනෙච්ච දේවල් දැනෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේක ටික කාලයක් මේ විදිහට පුරුදු කරගෙන යනකොට වැඩි වෙලාවක් අපිට හිත තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම දැන් පිට මොකක් හරි එකකට අරමුණක සද්දයකට පිට ගියාගෙම ඒ වුණාට සද්දෙත් අපි ඉන්න ඕන. දැන් මේ වෙලාවේ අපි මම සද්දයක් අහන බව දන්න ඕන. ඇත්තටම ඒ වෙලාවෙත් මම සතියෙන් තමයි ඉඳලා තියෙන්නේ. මොකද මම දන්න ඕන නම් මම මේ වෙලාවේ මගේ මං කරන්නේ මේ සද්දයක් අහනෝ ඒ සද්දෙත් එක්ක මං මේ මොහොතේ මට දැනෙන දේත් එක්ක ඉන්නවා නේ. දැන් මම මුලින් කිව්වා සිහිය කියන්නේ මේ මොහොතේ දැනෙන දේත් එක්ක ජීවත් වෙන එක කියලා. එහම අතීතයට හරි අනාගතයට හරි වෙන තැනකට වෙන කෙනෙකුත් එක්ක ඉන්නේ නැතුව මේ මොහොතේ මට දැනෙන දේත් එක්ක ඉන්න එකනේ සතිය කියන්නේ. එතකොට අපි මේ හුස්ම කියන අරමුණේ ඉන්නේ නැතුව වෙන මොකක් හරි එකක් ඇහිලා ඒකට හිත ගියා නම් මම දන්නවා නම් මම මේ ඉන්නේ ඒ සද්දේ කියලා. ඇත්තටම මම මේ වෙලාවෙත් සිහියෙන්ම තමයි. ආයෙත් මේ මූල කර්මස්ථානයට එහෙම නැත්තම් නහය යග දැනෙන එකටම එන්නම ඕනේ නැහැ. එහෙම ඒ ගැන මොකක් හරි සැකයක් තියෙන කෙනෙකුට තමයි ආයෙත් අරකට එන්න උවමනාව තියෙන්නේ. එහෙම නැත්තම් මම දන්නවා නම් මම මේ වෙලාවේ සද්දයක් අහනවා මේ සද්දෙත් එක්ක මගේ හිතේ ආසාවක් තරහක් එන්නේ නැහැ. මම මේ දැනීමත් එක්ක ඉන්නවා කියලා ඉන්නවනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් මේ වෙලාවේ සිහියෙන් ඉන්න එක තමයි ඒකත් තියෙන්නේ. දැන් මං ඉඳගෙන සිහිය පවත්වන එක ගැන තමයි මේ විදිහට කිව්වේ. ඒ වගේම අපි ඇවිදින ගමන් සක්මන් කරන ගමන් සිහිය පවත්වන්න ගියත් ඔය වගේම දෙයක් තමයි කරන්නේ. ඒ උනාට කරන ඉරියව්ව විතරයි වෙනස් වෙන්නේ. වෙනසකට තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට ඇස් පියාගෙන ඉන්නෝ මෙතෙන්දි ඇස් අරගෙන ඉන්නෝ. ඒ වගේම ඉඳගෙන ඉඳෙද්දී අපි මුකුත් ක්‍රියාවක් කරන්නේ. ඒ වුණාට සක්මන් කරද්දී අපි මේ දැනෙන දේත් එක්කම වගේම ක්‍රියාවකුත් කරනවා. දැන් ඉඳගෙන ඉඳෙද්දී අපි දැනෙන දේ එක්ක විතරයි මුකුත් ක්‍රියාවක් කරන්නේ. බලෙන් හුස්ම ගන්නවත් වෙන මුකුත් කරන්නේ. ඒ වුණාට සක්මන් කරද්දී අපි දැනෙන දේත් බලනවා ඒ වගේම වෙන ක්‍රියාවකුත් කරනවා. එතකොට මේ ඊට අමතර හැට රූප පේන්නත් ගන්නවා. ඊට අමතර අපි කකුල් උස්සනවා පහත් කරනවා බිම තියනවා ඇඟ බැලන්ස් කරගන්නවා බර එහාට මෙහාට යන ඒවා ඒවත් ඔක්කොම කරන ගමන් දැනෙන දේත් එක්කත් හිත තියාගන්න. එතකොට අපේ හිත අර ඉඳගෙන ඉන්නවට වඩා ලොකු සංකීර්ණ ක්‍රියාවලියක් ඇවිදිද්දි වෙනවා. අනේ ඇවිදිද්දිත් මේක දැන් ගොඩක් අය මම හිතනවා දන්නවා කියලා මුලින්ම අපි අඩි 20ක් 30ක් විතර පාත් එකක් තෝරගෙන ඒක වැලි මලුවක් හරි තනකොළ හරි කොන්ක්‍රීට් හරි ලණු පැදුරක් වගේ එකක් තෝරගෙන ඒකේ මුලින්ම එක් කොනකට ගිහිලා තමන්ගේ හිටගෙන ඉඳගෙන තමන්ගේ ඉන්න හිටගෙන ඉන්න ඉරියව්වට හිත යොමු කළා. සාමාන්‍ය තමන්ගේ උස විතර වගේ අඩි 6ක් විතර උස කෙනෙක් නම් අඩි 6ක් විතර ඉස්සරහා දිහා S2 මෙයා කරගෙන S2 යොමු කරගෙන හැමෙන් නිකන් ඉස්සෙල්ලා ඇවිදිනවා වටයක් දෙකක්.
ඇවිදිනකොට තමන්ට අර ඉඳගෙන සිහිය පාත්තන වගේම මේ ප්‍රකට මොකක් හරි යටිපතුලේ හරි වෙන කොහේ හරි කකුල් වල දන හිස් වල වගේ කොහේ හරි යටි වැඩියෙන් දැනෙන තැනක් ප්‍රකටව දැනෙන්න ගන්නවා. අන්නේ මොකක් හරි ඒ දැනෙන දේත් එක්කම හිත තියාගෙන ඉන්න එක තමයි සක්මනේදිත් කරන්නේ. දැන් සක්මනේදී අමතරව රූප පේන්න ගන්නවා. ඒ වුණත් රූප පේනොත් යටිපතුලේ දැනෙන දේටම හිත යොමු කරගෙන ඉන්නකොට ඒකේ තියෙන විස්තර අපිට දැනගන්න පුළුවන්. ඒකේ යටිපතුල දැනෙන දේ ඇති වෙන නැති වෙන හැටි, ඒකේ වෙනස්කම් වෙන හැටි, දකුණෙන් වම වෙනස් වෙන හැටි, බර වෙනස් වෙන හැටි, ඊළාට ඇඟ බැලන්ස් කරගන්න මේ ඇඟේ අනිත් ඔක්කොම මාංශ පේශි තද වෙන බුරුල් වෙන හැටි. එතකොට ඒ වගේම එක අඩියක් තිබුවහම ඒ අඩියේ තියෙන ඒකේ වයිබ්‍රේෂන් එක මුළු ඇඟෙත් එක්ක මුළු ඔළුවටම එනකන් වෙනස් දැනෙන හැටි, අන්නේ ගොඩාක් විස්තර මේක දැනෙන්න පුළුවන්. අන්නේ මේ වෙලාවේ මොකක් හරි දැනෙන දෙයත් එක්ක හිත පවත්නෝ නම් මේ අපි ඉන්නේ මේ මොහොතේ මමත් එක්ක තමයි මේ මොහොතේ සිහියෙන් ඉන්නවා කියලා තමයි. ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙහෙම ටික දුරක් යනකොට මේ ගැන කියන්නේ තියෙන කැමැත්ත ටික අඩු වෙලා ගිහිල්ලා අපේ හිත වෙන මොකක් හරි වටපිට පේන දෙයකට හරි සද්දයකට මොකක් හරි හිතුවිල්ලකට මොකක් හරි එකකට යන්න පුළුවන්. එහෙම ගියත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මම දන්නව නම් මම මේ ඉන්නේ සිතුවිල්ලක, එහෙම නැත්නම් සද්දයක, එහෙම නැත්නම් පේන දෙයක් බල බල ඉන්නවනම් ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද මම දන්නව මම මේ වෙලාවේ දැනෙන දේත් එක තමයි ඉන්නේ කියලා. අන්න ඒ විදිහට මේ විදිහට ටික වෙලාවක් සක්මන් කරනකොට ඒ සක්මනේ විස්තරයක් දැනෙනවා. අපේ හිත ටික ටික පුරුදු වෙනවා මේ මොහොතේ ඉන්න එකත් එක්ක, මේ මොහොතේ දැනෙන දේත් එක්ක ජීවත් වෙන්න අපේ ටික හිත පුරුදු වෙනවා. අර කැලෙන් අල්ලගත්තු අල්ලන් ආපු වල්ලලිය ටික ටික පුරුදු කරනවා වගේම, කියන්නේ පෙරහැරේ එක්ක යන්න පුරුදු කරනවා වගේම මේ අපේ හිතත් අර වටේ දුවදුව හිටපු හිතත් ටික ටික පුරුදු වෙනවා මේ මොහොතේ දැනෙන දේත් එක්ක ජීවත් වෙන්න. ඔන්නෝම දැන් අපි කැලෙන් වල්ලලියෙක් අල්ලන් ඇවිල්ලා ඌ ජීවිත කාලෙම පුරුදු කර කර ඉඳලත් වැඩක් නැහනේ. නිකන් තේරුමක් නැතු ඌට කන්න දිදී පුරුදු කරන එකේ තේරුමක් නැහනේ. දැන් අපි කරන්න ඕනේ දැන් ඒ කැලෙන් අල්ලන් ආපු එක්කෙනා පුරුදු කරගෙන ටික ටික මේ පෙරහැරේ එක්කන් යන මට්ටමට අපි හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලම පෙරහැරේ ඌට කරඬුව තියලා එක්කන් යන්නේ නැහැ. කැලෙන් අල්ලන් ආපු එකා එකපාරට කරඬුව තියලා එක්කන් යන්න බෑනේ. ඉස්සෙල්ලා ටික කාලයක් පුරුදු කරාම ඊළාට ඌ නාන්න එක්කන් යනකොට පාර එක්කන් යනවා. එහෙම එහෙම මිනිස්සුත් එක ගැවසෙන්න හැටි ටික ටික පුරුදු කරනවා. ඊළඟට පෙරහැරේ නිකන් සාමාන්‍ය අලියෙක් විදිහට එක්කන් යනවා. ඊළඟට ටික ටික දෑලි අලි දෙන්නගේ එක්කෙනෙක් විදිහට එක්කන් යනවා. අන්තිමට ගොඩාක් කාලයක් පුරුදුනාට පස්සේ තමයි ඌ කරඬුවේ පිටේ තියන්න පුළුවන් මට්ටමට එන්නේ. අන්න ඒ වගේ මේ හිතත් නිකන් හැමදාම සක්මන් කර කරයි හැමදාම පර්යංකේ හැම මොහොතේ පැය 24ම අපිට ඔක කරන්න බෑනේ. මෙන්න මේ විදිහට පුරුදු කරපු හිත අපි ඊළඟට බලන්න ඕන ට්‍රයි කළා මේක එදිනෙදා ජීවිතයේදී කොහොමද මේ මම දැන් මෙතන ඉන්න එකත් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද කියලා. අරකෙන් ලැබ් එකේ පුරුදු කරපු එක අපි සාමාන්‍ය ජීවිතයේදී ෆීල්ඩ් එකටත් ගෙනල්ලා කරන්න පුළුවන්ද කියන එක අපි හැමතිස්සෙම ට්‍රයි කළා බලන්න ඕන. මේ වගේ වෙලාවදී අපි ගොඩක් වෙලාවට දැන් අර සක්මනේදී හරි පරයන්කේදී හරි අපි තනියමනේ කරන්නේ. ඒ වගේම අපේ එදිනදා ජීවිතයේදී තනියම කරන වැඩ තියෙනවානේ. අන්න ඒ වගේ එකත් එක පටන් ගත්තනම් අපිට මිනිස්සුත් එක්ක හැමෝත් එක්කම ඉන්න මහ ටවුන් එකක් මැද වුණත්, තව කෙනෙක් බනිනකොට වුණත්, ගහන්න එනකොට වුණත්, එහෙම නැත්නම් මම තව කෙනෙකුට ගහන්න යනකොට වුණත්, මිනි මරන්න යනකොට වුණත් සිහියෙන් ඒක කරන්න පුළුවන්. ඒක කරන්න අර මුලින්ම අපි ට්‍රේන් කරපු අලියා ටික ටික පෙරහැරේ එක තැනකට නිකන් සාමාන්‍ය අලියෙක් එක්කන් යනවා වගේ අපි බලනවා. තනියම ඉන්න ගෙදර තනියම ඉන්න සමහර බාත්රූම් එකේ වැසිකිලි කැසිකිලි කරනකොට, එහෙම නැත්නම් මූණ හොදනකොට, දත් මදිනකොට, නිදා ගන්න යනකොට, අන්න ඒ වගේ තනියම ඉන්න වෙලාවල් තියෙන වටපිට අයත් එක්ක සම්බන්ධ අඩු වෙලාවල් තියෙනවනේ. එහෙම නැත්නම් බස් එකක හරි වාහනයක අපි තනියම යන වෙලාවක, අන්න ඒ වගේ වෙලාවල්දී මේ වෙලාවේ මට දැනෙන්නේ මොකද්ද කියන එකත් එක්ක සිහියෙන් ඉන්නවා. අපි උදාහරණයක් විදිහට දත් මදිනවා කියමු. දත් මදිනකොට බ්‍රෂ් එකේ ටූත් පේස්ට් එක අරින්න පියන අරිනකොට ඒක කරකන විදිය, ඊළඟට බ්‍රෂ් එකට ටූත් පේස්ට් දානකොට, ඊළඟට ඒක ටික ටික ඒක කටට ගන්නකොට සුවඳ දැනෙන හැටි, ඊළඟට
විදුරු මස් වලට දැනෙන හැටි, දත් මාදිනකොට දත් වලට දැනෙන හැටි, ඒ වගේ ගොඩාක් දේවල් අපිට රස දැනෙන හැටි, ඒ වගේ ගොඩාක් දේවල් දැනෙන්න පුළුවන්. අන්න ඒක දැනෙනවත් එක්ක ඉන්නවා කියන්නේ මම දැන් මෙතන මේ මොහොතේ ඉන්නවා කියන එක. ඒ වගේම අපි කෑම කනකොට, වැසිකිලි කැසිකිලි කරනකොට, ඒ වගේ ඒවයි දැනෙන දේවල් එක්ක මේ මොහොතේ ඉන්නවා කියන එක පුරුදු වුණාම අපිට අර පර්යාංකේ සක්මනේදී පුරුදු කරපු හිත ටික ටික මේ වැඩ කරද්දිත්, කියන්නේ අරකෙදි එක වැඩයනේ කරන්න, මේකෙදි වෙන සංකීර්ණ වැඩ ගොඩක් කරද්දිත් අපිට සිහිය තියාගන්න පුළුවන්. ඊළඟට මෙහෙම පුරුදු කරපු හිත ධර්ම කිව්වේ මේ කැලෙන් අල්ලන් ආපු එක කොහමද කරඬුව ගිනියන්න පුළුවන් මට්ටමට ගේන්නවනේ. එහෙමම අර එදිනෙදා වැඩ කරද්දි මේ මොහොතේ මම දැන් ඉන්න විදිය බලනවා. ඊළඟට ඒ වගේ තව කාත් එක්ක හරි කතා කරද්දි කොහොමද සිහියෙන් කතා කරන්නවද, එහෙම නැත්නම් මට තරහක් එනවද, ආසාවල් එන වෙලාවල්, ඊළඟට ගොඩක් මිනිස්සුත් එක්ක හැසිරෙනකොට එකපාරට මොකක් හරි දෙයක් කරන්න වුණාම කොහොමද මගේ හිත වෙනස් වෙන්න හැටි, අන්න ඒ වගේ දේවල් තමන් එක්ක තමන් මේ මොහොතේ වෙන දේ හැමතිසෙම සිහියෙන් ඉන්න පුරුදු වුණාම මේ මොහොතේ යථා ස්වභාවය මට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතේ මොකක්ද වෙන්නේ? ඇත්තට මේක බුදුහාමුදුරුවෝ කිව්වට මේක ඇත්තටම අනිත්‍යයිද? බුදුහාමුදුරුවෝ කිව්වට මේක ඇත්තටම දුකයිද? බුදුහාමුදුරුවෝ කිව්වට මේක අනාත්මයිද? මම කියලා එකක් ඉන්නවද? ආත්මයක් තියෙනවද? අන්නේ මේ බුදුහාමුදුරුවෝ ලෝකය ගැන ලෝකේ මෙහෙම තැනක් කියලා දුක, ලෝකය කියන්නේ දුකයි කියලා තියෙනවනේ. ලෝකය නිත්‍ය තැනක් නෙවෙයි කියලා තියෙනවනේ. ලෝකේ මමෙක් කියලා නැහැ කියලා කියනවා. මෙන්න මේව ඇත්තද? එහෙම නැත්නම් මේ කියපුවා නිකන් අපි එකපාරට පිළිගන්න ඕනද? එහෙම නැත්නම් මටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද කියලා හැම මොහොතේම තවන්ටම තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බුදුහාමුදුර කියපු දේ මටම තේරුම් අරගෙන මම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මට්ටමකට එනවා මේ මොහොතේ සිහිය පවත්වන්න පුරුදු වෙච්ච කෙනාට. ඒකට මූලික ආරම්භය තමයි සිහිය මුලින්ම සිහිය පුරුදු වුණාම ඒ සිහියම තමයි මේ ලෝකේ මොකද්ද කියන එක තේරුම් ගන්න, යථාභෝධය කරගන්න එකම කාරණේ වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පටන් ගනිද්දම කියන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා. එකම මාර්ගය මේ සිහියෙන් ඉන්න පුරුදු වුණා නම් ඒ සිහියම තමයි මේ ලෝකේ යථාභෝධය තේරුම් ගන්න එකම හේතුව වෙන්නේ. මේ ලෝකේ යථාභෝධය තේරුම් ගත්ත කෙනාට මේක අතාරිනවා කියන එක ඒ කවුරුවත් කියන්න ඕනේ නැහැ. දැන් අපි මේ දැන් අපි ඔගොල්ලෝ ඉන්න මේ බිල්ඩින් එක එකපාරට කඩන් වැටෙන්න ගත්තොත් කවුරුවත් කියන්න ඕනේ නැහනේ මේකෙන් එළියට බහින්න try කරන්න කියලා. එහෙම නැත්නම් ගිනි ගන්න ගත්තොත් මේකට එළියට පනින්න කියලා කවුරුවත් කියන්න ඕනේ නැහැ. ඒක මමම ඉබේම කොහොම හරි කරනවා. ඒතකොට දකුණු පාය ඉස්සරහට තියලා එළියට පනිනවා. අද එහෙම නැත්නම් නැකතක් බලනවා. ඒව නැහනේ. මේක මෙතන ඉන්න තැන භයානකයි කියලා තේරුම් ගත්තොත් තමන්ටම තේරුණොත් කොහොම හරි මේකෙන් එළියට පනින්න බලන එකම අනිවාර්යයෙන්ම කරනවාමයි. ඒ කියන්නේ මේ සිහියෙන් ඉඳලා මට තේරුම් ගත්තොත් මේ යථා ස්වභාවය, මේ මොහොතේ යථා ස්වභාවය තේරුම් ගත්තොත් එයා අනිවාර්යයෙන්ම මේ ලෝකෙන් ගැලවෙන්න විදියක් හොයනවාමයි. මේ ධර්මදේශනාවත් ඒ සඳහාම හේතු වේසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාතු සාතු සාතු. ඔබ වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්සේ අමතක වෙලා තිබ්බ කාරණාත් අනිත් අයටත් මතක් වෙන්න ඇති කියලා මම හිතනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕක්කස ද්වාරත්‍යේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්තේ කමාමි කමිතබ්බං ඕක්කස කමාමි බන්තේ සුඛී හන්තු ဒုတိယံපි ඕක්කස කමාමි බන්තේ සුඛී හන්තු තත්‍යံපි ඕක්කස කමාමි බන්තේ සුඛී හන්තු. සර්වං සරණයි ස්වාමීන් වහන්සේ. සර්වං සරණයි.